විජය කුමාර තුංග චිත්‍රපටයක දිවින සාගත්ත කියලා අහලා තියෙනවා. චිත්‍රපටයේ අවසානයේදී මේ ජීවිතයේ ඉදිරියට යා ගන්න බැරුව දිවින සාගන මිනිස්සු දිවින සාගන්නේ තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි වීම වැනි එහෙම නැත්නම් කිසිවෙකුට තමන් ගැන හවුහරණයක් නැති වීම මේ අදි ඉච්ඡා බංගත්වයට පත්වීමේ කෙලවර තමයි බොහෝ විට දිවින සාගන්නවා කියන එක තේරුම වන්නේ. කොයි හැටි වෙතත් විජය කුමාර තුංග යන චිත්‍රපටයක දිවින සාගන්න. මේ දිවින සාගන්නේ හදිනතරු චිත්‍රපටය. හදිනතරු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ පතිරාජ එල්.එස්. දයානන්ද. දයානන්ද ඉතාම පතිරාජ එල්.එස්. දයානන්ද අපේ වේදිකාවේ ජනප්‍රිය එවන්න වැදගත් නළුවෙක් අධ්‍යක්ෂකවරේ. ඔහු ඔබට වඩාත්ම සමීප වන්නට ඇත්තේ පසු කලෙක ඇතැම් විකට ජවනිකා කිහිපයක් එම ඉදිරිපත් කළා ටෙලිවිෂන් එක හරහා. කොයි හැටි වෙතත් චිත්‍රපට රාශියක් ඔහු නිර්මාණය කළ ඔහුගේ මුල්ම චිත්‍රපටය වූයේ මේ හදිනතරු චිත්‍රපටය. හදිනතරු චිත්‍රපටයේදී විජය කුමාරතුංගට විනසාගන්න සිද්ධ වෙන්නේ ඇයි? අපි ඒ ගැන මෙන්න මෙහෙම ඒ කතාව බලුවම හිතා ගන්නට පුළුවන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරුණාවතී ඇය ගමක ඉන්න තරුණියක්. රඟපෑවේ දේවිකා කරුණාරත්න. ඇය පන්සලේ අබිත්‍යා එක්ක පොඩි මිත්‍රකමක් තියෙනවා. අභිත්‍යට එච් එස් ප්‍රේමනේන්ද්‍ර කියලා ඒ චිත්‍රපටයේ ආපු නළුවෙක්. හැබැයි ඊට පස්සේ ඔහු රඟපාපුවක් පේන්නේ නැහැ. කොහොම වුණත් මේ හින්දා ඇගේ අනාගතයට වඩා හොඳ වෙයි කියලා හිතලා ඇගේ තාත්තා මේ තරුණියව කොළඹ බංගලාවක සේවයට යනවා. කොළඹ බංගලාවේ පොඩි මහත්තයා වෙන්නේ අශෝක. අශෝකට රඟපෑවේ විජය කුමාරතුංග. කොහොම වුණත් මේ ගෙදරට වැඩට ආපු මේ තරුණිය ගැන ඔහුගේ හිතේ පොඩි අල්මක් යන මිනිසා මේ ඔහු පොඩි ට්‍රයි එකක් දානවා මේ ගෙදර වැඩට ආපු කරුණාවතීට. මේ පොඩි මහත්තයා වෙච්ච වලව් ගෙදර බංගලාවේ අශෝකට නංගි කෙනෙක් ඉන්නවා ජානකි කියලා. ජානකි විවාහ වෙන්න ඉන්නේ සමන්ත කියලා තරුණයෙක් එක්ක. ජානකිට රඟපෑවේ ශිරාණි කුරුකුළු සූර්ය. ශිරාණිගේ සහෝදරිය ජානකි කුරුකුළු සූර්ය වුණාට මේ චිත්‍රපටේ ජානකි කුරුකුළු සූර්ය නෙමේ රඟපෑවේ ශිරාණි කුරුකුළු සූර්ය. ඇය විවාහ වෙන්න ඉන්න සමන්ත මේ චිත්‍රපටයක නිෂ්පාදකවරයෙක් වෙච්ච ධර්මදාස අලුත්ගොඩ තමයි රඟපෑවේ. තමන් රට ගිහිල්ලා ඇවිල්ලා කසාද බඳිනවා කියන පොරොන්දුව පිට අශෝක අමුසමයෙන් හැටියට හැසිරෙනවා මේ කරුණාවතිත් එක්ක. කොහොම වුණත් අශෝක විද්වේෂගත වෙනවා, කරුණාවති ගැප් ගන්නවා. අශෝකගේ තාත්තා හිටපු රඟපෑවේ චන්ද්‍රපාල විජේසුරයා ට්‍රයි කරනවා මේ කාගෙද මේ දරුවා කියලා හොයාගන්න. හැබැයි මේ කෙල්ල කියන්නේ නැහැ. කොහෙටත් ගෙදරදී මේ කෙල්ල එක දවසක් කලන්ත වෙනවා. කලන්ත වෙනකොට කොහෙන්ද ආපු අර සමන්ත නැත්තම් නංගි බඳින්න හිටපු කොල්ලා මේ කරුණාවතීව උස්සන්න යනකොට මේ වරද්ද පිට සම්පූර්ණයෙන්ම සමන්තගේ අතට යනවා. මේකෙන් මේ සමන්තත් ජානකිත් අතර තියෙන විවාහයත් කැරිනවා. කරුණාවතී ආපහු ගමට යනවා. නමුත් පියෙක් නැති දරුවෙක් එන්න මේ කෙල්ලව දැක්කාම මගේ තාත්තා දිවි නසා ගන්නවා. ඊට පස්සේ මේ ගෑනු ළමයා වෙන ගෙදරක ඉන්නවා. නමුත් ඒ ගෙදරත් ඉන්න හරියන්නේ නැහැ. ඒ ගෙදරින් එළියට යනවා. ඊට පස්සේ එයා ආපහු කොළඹ එනවා. කරුණාවති කොළඹ ඇවිල්ලා සිරිල් එක්ක ජීවත් වෙනවා. සිරිල් හොරකමකට හිරගෙටට නියමෙනවා. අර ඇයට මුලින්ම ප්‍රේම කරපු පුද්ගලයා නැත්තම් අර ගමේ ඇබිත්තේ අපි එදාස ඔය අතර එයාත් කොළඹ ඇවිල්ලා කොළඹ හිටපු සිරිසේන කියලා හා දෙක එක්ක එකතු වෙලා පොඩි තේ කඩයක් දාගන්නවා. සිරිසේනට ඔය අතරේ කරුණාවති හම්බ වෙනවා. ඉන් කරුණාවතිව ගෙදරට එනවා දැක්කාම පියදාස එතනින් ආපහු යනවා. දරුවා තමන්ගේ ගාව ඉන්න අර දරුවා සිරිසේනට බාර දෙන කරුණාවති එතනින් ඒ ගෙදරින් දරුවා හෙදාලා ආපහු යනවා. ලංකාවට එනවා අශෝක්. මොන වුණත් අශෝක් කරුණාවති හොයනවා. හැබැයි හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා එයාට හම්බ වෙනවා සිනමා නිලියක් වෙච්ච පර්ලි. ඉතින් පර්ලිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරනවා. හැබැයි මේ ප්‍රේමය කඩා වැටෙනවා මූදුවිරලේදී කරුණාවති හම්බ වෙච්ච එකෙන්. පර්ලි කරන්නේ අර තරහට චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයාත් එක්ක කසාද බඳින්න තීන්දුව කරනවා. කැමරා අධ්‍යක්ෂවරට රඟපෑවේ අශෝක ඒ වවිතරණ. කොහොම වුණත් ඒක කෙරෙන්නේ පර්ලිගේ තාත්තගේ කැමැත්ත ඇතුව. පර්ලි තාත්තගේ නැත්තං අර සිනමා නිලේ තාත්තගේ කැමැත්ත උඩ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයාත් එක්ක විවාහය යන්න යනවා. කරුණාවති අශෝකට පලි ගැනීම සඳහා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරනවා.
විවාහ දවසේ පැමිණෙන අශෝක් කරන්නේ මොකද්ද? පර්ලිව පැහැරගෙන යන්න යනවා. මේ අතර වාරෙත් රාජත් එයාගේ යාළුවා ටෝනිත් මේ අශෝක පස්සේ ලොහු බදිනවා. මේ සරණේ කෙලවර අශෝක් රාජටත් පර්ලිටත් වෙඩි තියනවා. ඒ විතර නෙමෙයි මේ පලාගෙන යනකොට ඌට සිරිසේන හම්බ වෙනවා. සිරිසේනගෙන් දරුවා ගැන දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ දරුවත් එක්ක කරුණාවතිත් හොයාගෙන ගෙදර ඇවිල්ලා තමන්ගේ බූදලේ ඇයට ලියලා මේ තමන්ගේ අතේම තිබිච්ච ගිනි අවියෙන් අශෝක් වෙඩි තියාගන්නවා. දැන් මේ චිත්‍රපටයේ දේවිකා කරුණාරත්න තමයි කරුණාවතී රංගපෑ. කවුද සිනමා නිලිය පර්ලිට රංගපෑ? ඒ රංගපෑවේ මලනේ ෆොන්සේකා. විජයමාලනේ චිත්‍රපටයක් මේ චිත්‍රපටය. හැබැයි මේ චිත්‍රපටයේ ඊට වඩා වෙනස් වෙන අය ප්‍රේම කරන අය ගේ විජයගේ වෙනත් ප්‍රේම සම්බන්ධතා නිසා මාලනි ඇයව අතාරිනවා. මේ තමයි හත් දින්නත් තරු චිත්‍රපටයට පාදක වෙච්ච කතන්දරය. කොහොම වුණත් මේ චිත්‍රපටය ඉහළම සාර්ථකත්වයක් සුරේ නැතුණත් 1973 විචාරක සම්මාන උළෙලේදී දේවිකා කරුණාරත්න ඇගේ ජීවිතය ලද සම්මාන දිනාගත්තා. විචාරකයන් අතින් කුසලතා සම්මාන දිනාගත්තා. හත් දින්නත්තරු චිත්‍රපටයේ රංගපෑම වෙනුවෙන් හත් දින්නත්තරු චිත්‍රපටය නිෂ්පාදනය කරමින් සිනමාවට එක් වුණා ධර්මදාස අලුත්ගොඩ සහ බන්දු අලුත්ගොඩ. ඒ වගේම අධ්‍යක්ෂණය කරමින් එකතු වුණේ පතරාජ එල් එස් දයානන්ද. මේ චිත්‍රපටයේ කතාව කර්නල් හේවගේගෙන් දෙබස් ලිව්වේ කරුණාරත්න ඩී පිළි. චිත්‍රපටයේ තිර නාටකයත් පතරාජ එල් එස් දයානන්දගෙන්. කැමරා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න. සංස්කරණය කළේ කිංග්ස්ලි පෙරේරා. ඒ වගේම සංගීත අධ්‍යක්ෂණය කළේ සුමේද හේමමිතාංග. මේ බොහෝ දෙනෙක්ගේ මුල්ම චිත්‍රපටය වුණේ මේ හත් දින්නත්තරු චිත්‍රපටය. චිත්‍රපටයේ ගීත රචනා කළා ජයන්ත සිල්ල හේවා. මේ චිත්‍රපටයේ පමණයි ගීත රචනා කළේ. ඔහු රචනා කරපු ගීතය සිහිනේ පැතු ආදරේ චා ජෝතිපාල ගායනා කළා. මේ චිත්‍රපටයෙන්ම ගීත රචනයට එක්වුණු කරුණාරත්න ඩී පිලිප් රචනා කළා. පියබි මිනිස් ලොව කියන ගීතය සුජාත අත්තනායක ගායනා කළා. ඒ වගේම කරුණාරත්න ඩී පිලිප් තවත් ගීතයක් රචනා කළා. මිල්ටන් පෙරේරා, සුමිත් හංගම සහ ෆ්‍රෙඩි සිල්වා ගායනා කරපු ඔය පැත්තේ එකපාරයි කියන ගීතය. ඒ වගේම චන්ද්‍රරත්න මාපිටිගම චිත්‍රපට අධ්‍යක්ෂක පසු කලෙක ඔහු මේ චිත්‍රපටයෙන් තමයි ඔහුත් සිනමාවට එන ගීත රචකයෙකු හැටියට ඔහු රචනා කළා. වික්‍ර රත්නායක සහ සුජාතා අත්තනායක ගායනා කරපු සූකිරි කන්දක් මුදුනේ කියන ගීතය. අනෙක් ගීතය එම් එස් ප්‍රනාන්දු ගායනා කළා අපි උපන්න ලෝකේ නෙවි කියන ගීතය. චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළේ ඇල්බර්ටේ අධිකාරී. සහාධ්‍යක්ෂණය කළේ රංජිත් ෆොන්සේකා. වේශ නිරූපණයෙන් දායක වුණා ඩෙරික් ප්‍රනාන්දු සහ රජිත සිල්වා. චිත්‍රපටයේ නිශ්චල ඡායාරූප බන්දු එස් කොඩිකාර සහ රණසිංහ. නිෂ්පාදන කළමනාකරු DLE චන්ද්‍රසේන. නාද සංයෝජනය මොබින් රෝත්‍රිගු සහ ජෝර්ජ් මනතුංග. රසායනාගාර පාලනය කළේ සරසවි ස්ටුඩියෝ එකේදී ජරාල් ජයවර්ධන. විජය ස්ටුඩියෝ එකේදී එස් තිරුණාව කරසු. මේ චිත්‍රපටය පැය දෙකයි විනාඩි 45ක් දිගයි. මරදානේ ගාමිණි වැල්ලවත්තේ සැෆයාර් ඇතුළු සීමාසෙත සිනමා සමාගමේ සිනමා හල් වල තමයි මේ චිත්‍රපටය තිරගත වුණේ. හත් දින්නත්තරු චිත්‍රපටයේ චරිත නිරූපණයෙන් දායක වුණා විජය කුමාරතුංග, මාලනී ෆොන්සේකා, දේවිකා කරුණාරත්න, ටෝනි රණසිංහ. ඒ වගේම ශිරාණි කුලකරු සූර්ය, වික්‍රම බෝගොඩ, සමන් බොකලවෙල, කුලසේන එච් ගමගේ ඩෙන්සිල් පී අබේවර්ධන, ක්‍රිස්ටි රණසිංහ, ධර්මදාස අලුත්ගොඩ, පද්මා සිරිවර්ධන, ෆ්‍රෙඩි සිල්වා, නවනන්දන විජේසි, චන්ද්‍රා කළු ආරච්චි, දොන් සිරිසේන, වින්සන් ප්‍රේමසිරි, ගාමිණී වික්‍රමසූරිය, ක්‍රෙමන්ට් විජේසිංහ, විමල් කුමාර දකෝස්තා, මැණික් කුරුකොඩ සූර්ය. මැණික් සිනමාවට එන්නේ මේ චිත්‍රපටයෙන්. වගේම සෝමසිරි දෙහිපිටිය, ලූෂන් බුලත්සිංහල, සිරල් වික්‍රමගේ, ප්‍රනාන්දු කුරුකොඩ සූර්ය, සේනක තිලකරත්න, රූපා කොඩිකාර, ෆ්‍රාන්සිස් වන්නියාරච්චි, වගේම චෙස් ප්‍රේමේන්ද්‍ර සහ ලමනලු සුනිල් රත්නසිරි. මේ චිත්‍රපටයේ හැම චරිතයකටම වගේ රංගපෑම පිළිබඳ යම් කුසලතා පළතල වේදිකාවෙන් සොයාගත්තු නළු නිළියන් යොදාගෙන තිබුණා. අතිරේක හැම චරිතයක් සඳහාම මේ චිත්‍රපටයේ දිවිච්ච එකම වැදගත් ලකුණක්. ඒ වගේම හත් දින්නත්තරු චිත්‍රපටය අපේ ලොකු කතා බහකට ලක් නොවුනට මේ චිත්‍රපටයේ සමග ඉතාම විශාල පිරිසක් සිනමාවට එක් වුණා. එයින් කිහිප දෙනෙක් පමණයි සිනමාවේ රැඳී සිටියේ. නමුත් හත් දින්නත්තරු චිත්‍රපටයට දායක වුණු බොහොම දෙනෙක්ගේ මුල්ම චිත්‍රපටය වුණේ ඒ චිත්‍රපටය. ඒ නම් වශයෙන් දළ වශයෙන් නැවත කිව්වත්
කරුණාරත්න ඩී පිලිප් ඒ වගේම අනිල් රණසිංහ බන්ද්වේස් කොඩිකාර ඊළඟට එතනින් ගියාම විශේෂයෙන් මැණික් කුරුකුළු සූර්ය චන්ද්‍රරත්න මාපිටිගම මේ සියලු දෙනාගේම මේ ආදී සියලු දෙනාගේම මුල්ම චිත්‍රපටය උනේ හදිනම්.